අයිබෝන් කියල පස්මන් YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ තරඟ විභාග සඳහා දැනගත යුතුම කාලීන හා සාමාන්‍ය දැනීම තොරතුරු පිළිබඳව. timeout.com නැමැති සංගරාව තනිව සංචාරය කරන කාන්තාවන්ට හොඳම ගමනාන්තය ලෙස නම් කර ඇත්තේ කුමන රටද? ශ්‍රී ලංකාව. පරිසර විද්‍යාඥයන්ට පිරිනමන නොබෙල් තෑගි ලෙස සැලකෙන ලීනියන් පදක්කම දිනූ පළමු ශ්‍රී ලාන්තිකයා කවුරුන්ද? රොහාන් පෙතියාගොඩ. ලසිත් මාලිංක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 2020 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් වසර කුමක්ද? දෙදස් විසිහතර වන විට ඒ ලෝක කුසලානය දිනලා අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා. මාර්තු මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්ද? කමිදු මෙන්ඩිස්. ඉරානයේ උත්තරීතර නායකයා කවුරුන්ද? අයතුල්ලා අල් කමීනි. IPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව කීයද? 2007 කණ්ඩායම කුණු 287ක් කඩු 3ක් දැවි රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහිව 2024 තරඟ වාරයේදී ලබා ගැනීම. ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල්ම ව්‍යාප්තිය සහිත රාජ්‍ය නොවන සංවිධානය ලෙස සැලකෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ පසුගියදා අභාවප්‍රාප්ත විය. ඔහු කවුරුන්ද? ආචාර්ය ඒ.ටී. ආරියරත්න. කාන්තා එද්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ඉහළම සාර්ථක ලකුණු හඹා යෑමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ කවුරුන්ද? ශ්‍රී ලංකා කණ්ඩායම 2044 පන්දු 3කදී කඩු 4ක් පමණක් දැවි ලකුණු 305ක් රැක්ස් කර ගනිමින් දකුණු අප්‍රිකාවට එරෙහිව තරඟයක් ජය ගැනීමත් සමග මේ වාර්තා වුණා. ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ මූලිකත්වයෙන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ආරම්භ වූ වර්ෂය කුමක්ද? 1958. කාන්තා පිතිකරණියක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින තරඟයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ කවුරුන්ද? චමරි අතපත්තු නොදවි ලකුණු 195. මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඔයාලට බලන්න අවශ්‍ය නම් දැන්ම අපේ YouTube නාලිකාව subscribe කරලා අපේ Facebook page එකට like එකක් දාලා ඒ වගේම අපේ Messenger group එක එකතු වෙන්න.